ඉල්ලන්න එපානේ. ඔල්ලනකොට ඩොට් එක ෆ්ලැට් වෙනවා. ආ දැන් ඔය ඔයා තියන්නේ ඩොට් එක සම්පතා බාප්පේ. ඔය ඩොට් කිව්වොත් එහෙම පෙට්ටි වලට මොනවද කියන්නේ? හැටි? හැටි කියලා. මොන මගුලක් දන්නේ මේ? ඔයාට තියෙන චූටිව අපේ සුද්ධි වගේ එකපාරම ඩොට්ටිටන කියුටස් එකක් ගන්න. එතකොට ශ්‍රාස් ගාලා බ්‍රාස් ගාලා දෙපැත්තට ඇද්දා වැඩේ ඉවරයි අනේ. ඔය සුද්ධි කරන වැඩ අපි කොහෙ කරන්නද සම්පතා බාප්පේ? ඒක මරු කතාවනේ. ඔය සුද්ධි කරන වැඩ කොහමද අනේ අපි කරන්නේ? ඔය කතාව සුද්ධිට ආරංචි වුණොත් එයාට එක්කෙන්ම ආඩම්බර වෙයිද යන්නේ? මෙයා කොයි වෙලාවෙද ආවේ? මේ දැන් ආ විතරයි රාණියෝ. බලන්නනේ ආපු ගමන් මෙයා මට දීපු කුණු කොන්ත්‍රාත් එක. මොකද දැන් කුණු කොන්ත්‍රාත් එක කියන්නේ? ඕවා තමයි ඔයාට ගැලපෙන්නේ. අනා බලන්නකො ඒ කියපු කතාවක ඇටි. ආ තේරුණාද? අර ඊයේ පෙරේදාර සෙන්ට්‍රීටා රෝඩ් එකේ මහත්තයෙක් මැරුණේ. ඒ මහත්තයා මැරලා තියෙන බය වෙලාලු. කාටද? හොල්මනකටද? හොල්මනකට නෙමෙයි හොරෙක්ට. කවුද නේවාට කිව්වේ? මේ ඒ මහත්තයලගේ ගෙදරට ඉස්සරහා ගෙදර තමයි වල ආනන්දිකාලගේ අම්මා වැඩ කරන්නේ. රාණි දැන් එතකොට ආනන්දිකාලගේ අම්මා කොහමද ඔය ඉස්තරේ දන්නේ? ඒ ගෙදර ලොකු ළමයා සෙල්ලමට වගේ කැමරකේ ෆොටෝ බල බල ඉන්නකොට එකපාරටම දැක්කලු ඒ ගෙදර තාප්පෙන් හොරෙක් පයින්නවා. ඊට පස්සේ දිනේ චෙක් කරලා බලනකොට අර මහත්තයා මැරිච්ච දවසලු. මේ දෙයගොල්ල පොලිසියට කතා කරලාද? මොනවද අනේ ආන මේ ගොන් කතා? ඒ වගේ දෙයක් දැක්කට පස්සේ පොලිසියට කතා කරන්නේ නැතුව පන්සලට කතා කරන්නේද කියන්නේ? අන්න උදේම පොලිසිය ඇවිල්ලා ඔක්කොම කැමරා වල තියෙනවා අරගෙන ගිහිල්ලා. ඊයා මොකද ආයන්නේ? ඒ මට ඩෙන්සිලා පොඩි වැඩක් කිව්වා. තව පොඩි එක අමතක වෙනවනේ. සෝරි යන්නේ. තව පොඩි කලිසන් සපත්තු නැතුව යන්න. සම්පතා බාප්පටේ උනේ මට පේන්නේ මිනිහා නව ශ්‍රීලන්තය යන එක කෙසේ වෙද තෙටානිද්ද වැඩි කඩේ යයි වගේ. අම්මා කියන්නේ අර මහත්තයාගේ ගෙදරට පැන්න හොරා මේ අපේ සම්පතා බාප්පා කියලා. ඒ මේක කටක් නෙමෙයි බෝම්බයක්. තව ටිකක් හයියෙන් කෑගහමු වටේට බහින්න. මෙහෙම මේ කන්නාඩියෙන් අරියට මූණ පේන්නේ නේ මචං. මේ පුටුවල කුෂන් බෑලා තියෙන්නේ. කුෂන් වල අප්සෙට් එකක් නෑ ඩෙන්සිලා. ඕනනම් අර පොඩියුන්ගේ බංකුව තියලා කොට්ටේ දා. මේ මොකටද? උසහ හරියන්න ඩෙන්සිලා උසහ හරියන්න. අනේ මේ මගේ මොකුත් නෑ ඉඳන් බං. බාරි උස මිනිහානේ. ඔයාට තමන්ගේ තත්ත්ව රැකෙන්නත් ඕනේ. කන්නඩියේ මූණ පේන්නත් ඕනේ නේ. හරිද මොකද්ද කරන්න කියන්නේ? එම්මෙන් ටයි පොල්ලක් දාලා යන්න පුළුවන් ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ. අරේ ඔයාට තියෙන්නේ ජෙල් පොඩක් ගෑවට පස්සේ මේ රස්ත පෙනුම නැති වෙන විදියට කොණ්ඩේ පොඩක් ට්‍රිම් කරලා දෙන එක. අනිත් එක රාජා හවසට ගෙදර ආවට පස්සේ මේ මොඩල් එකට ආපහු එන්න පුළුවන් වෙන්නත් ඕන හරි. රාජා අපේ ඩෙන්සිලාව දැක්කදනේ? ආ නා මේ ඉන්නේ. කොහෙද නියෝ යන්නේ? මං ආව රටවටි හැමතැනම එව්වා. ඔඩෙන්න
ඉන්නකෝනේ ඉන්නකෝ පොඩ්ඩක් ඉතන් මං පොඩි කපාගෙන ඉන්න ඉත යන්න තිබෙයි මේ දෙන්සිලා මගේ අකවුස නැතු එන්න යන්න ඔයගොඩ කොයි වෙලේ කපා ගන්න බැරිද අනිත් එකනේ රාජා මේක කැපුවට පස්සේ මොකද්ද මෙයාගේ දින වටිනකම එන්න යන්න න මගුලක්ද මචං මට කොණ්ඩ කපා ගන්න දියන්කෝ කපා මචං මේ දෙන්සිලා ඔයාට කොණ්ඩ කපා ගන්න ඕන නම් ඔයා එකෙන්ම රෑන කපා ගන්න දැන් එන්න යන්න මේක මරුවසම වාසි වගේ කේස් එකක් අනේ එන්න යන්න කරුමෙද්ද බං මාව දැනගද පොත මොන කරුමෙද්ද දැනගද මොන කරුමද බලන්නේ මේ එන්න අනේ කිව්වා මේක පාරක් जलधरे जलतरे मेतन की अंड पुला मंगवाड कीलने डेन्सिला इंड को अंड इत संपदा में अन्नी तुरं बलंडा ने इंड को දන්නවද ඩෙන්සිලා අර රීටාස් රෝඩ්ඩේ මහත්තයා මැරලා තින්නේ කොහමද කියලා මොන මහත්තයද බං අනේ මේ ඩෙන්සිලා රීටාස් රෝඩ්ඩේගේ මාතුරු පොකුරක් මැරු නෑනේ අනේ ඊය පෙරදා මැරුනේ එක මහත්තයයි ඒ අර කස්ටම් එකේ මහත්තයාගේ තාත්තා මහත්තයා හරි හරි ඉතින් කියංගෝ වා දන්නවද ඒ මාත්‍ය මැරලා තින්නේ ඔරේ කුට බය වෙලාලු අනේ දැන් ඉතින් ඒකෙන් මොකටද ඔයාට කුලප්පු වෙන්න තියෙන්නේ කුලප්පු වෙන්න තියෙන්නේ ඒ හොරා ඒ ගෙදරට පයින් කතන්දරේ ඉස්සරහා ගෙදර CCTV කැමරාවල තිබිලා පොලිසියෙන් ඇවිල්ලා අරන් ගිහිල්ලානේ ඉතින් අපිට මොකද බං අපි පෙන් එකක් ගෑ මේ ඉන්නනේ ඔයා දන්නවද ආරංචි ඇටියට ඒ ගෙදරට පැනපු හොරා කොටෙක්ලු ඒ මදිවට එයා ගාලා ඉඳලා තියන්නේ ශ්‍රින්ගා කට්ට කනේ ඉතින් ඉතින් කියන්නේ ඔත් කොටයිනේ ඉතින් බලගේ තාත්තත් කොටයිනේ ඒ උනාට ඩෙන්සිල අපේ තාත්තා ශ්‍රින්ගා කට්ටේ ගාලා නැහැනේ අනේ සම්පතා මේ අහක යන කුණු ගොඩවල් මගේ ඔළුවට දාලා මගේ ඔළුව කුරුවල් කරන්න හදන්න එපා සම්පතා එහෙමයි කියලා අපිට මේක අතෑරලා දාන්න බෑනේ ඩෙන්සිලා වාඩි වෙන්න ඕනේ දැන් ඔය රීටාස් රෝඩ් එකේ බල්ලෙක් නැති වුණත් හරි බාප්පල කරන්නේ සුදු ඇල්ලට බෑලා සුදු ඇල්ලේ කොල්ලෝ ටික කුදලගෙන යන්නේකනේ අනේ ආ ඉතින් ඔයාගේයි මගේයි අතීතේ හොඳ නැති එකේ කාට දනේ කියන්න පුළුවන් ආපුරා කියලා ඒගොල්ලෝ අපේ ගෙවල් වලට තට්ටු නොකර ඉඳී කියලා හරි හරි දැන් ඔයා මට මොකද්ද කරන්න කියන්නේ කියන්නේ ඩෙන්සිලා අපි මේක සීරුවට ඔයමු කියලානේ මේ කතන්දරේ අරියටම දන්නේ අර ආනන්දිකාලේ අම්මා එයා වැඩ කරනවා කියන්නේ ඔය මැරිච්ච මාත්තලේ ගෙදරට ඉස්සරහා ගෙදරළුවනේ අනේ මන්දබං මම මේ දෙයියනේ කියලා හෙට ටයිපොල්ලකුත් දාගෙන වැඩට යන්න ඉන්න කොල්ලෙක් නේ බං